ආචාර්ය පූජ්‍ය කොටිකාවත්තේ විපස්සනා හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් අන්තර්ජාතික සංස්කෘතික හා කලා සහයෝගතා කේන්ද්‍රය හා දුක හඳුනන අපි සංවිධානයේ එක්ව මෙම ගෞරවනාම උළෙල සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුරුගම් මහතා සහ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන ආරාධිතින් පිරිසක් එක්ව සිටියා. මෙහිදී විවිධ ශ්‍රේෂ්ඨෝසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන වූ දැවන්ත මෙහෙවර උදෙසා ගෞරවනාම රැසක් පිරිනැමීම සිදු වුණා. කලා ශ්‍රේෂ්ඨය වෙනුවෙන් ඉටුකරනා වූ අති උත්කෘෂ්ඨ වූ සේවාව අගය කරමින් ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සහ විශාරද පේශල මනෝජ් මහතා හා ජනප්‍රිය රංගන ශිල්පිනි නිරංජනී ෂණ්මුඛරාජා මහත්මිය ඇතුළු පිරිසක් කලා ශ්‍රේෂ්ඨයෙන් ගෞරවයට පාත්‍ර වුණා. මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ රට හා ජනතාව වෙනුවෙන් ඉටුකරන අනකි භවනීය වූ සේවාව සඳහා ප්‍රවෘත්ති හා වැඩසටහන් අංශ නියෝජනය කරමින් මෙහිදී ගෞරව සම්මාන පිරිනැමුණා. එහිදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත ටීවී ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂන් ඉඩමගෙදර මහතා සම්මානයට පාත්‍ර වුණා. ජන සම්නිවේදන මානව හිතවාදී කීර්ති ශ්‍රී දේශමාන්‍ය ගෞරව නාමයෙන් මීට අමතරව සෞඛ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ඉටුකරන දැවැන්ත වූ මෙහෙවර උදෙසා පුෂ්පාරම්‍ය අනිද සොයිසාමිනවිය හා ආරක්ෂකංශ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ඇතුළු ආරක්ෂකංශ නිලධාරීන් පිරිසක්ද ගෞරව නාමයන්ට පාත්‍ර වුණා. මෙරටේ අනාගතය වෙනුවෙන් ඒ අනාගතයට උරදෙන ශක්තිය දෙන ප්‍රභූවරුන් පිරිසකට අපි මේ සම්මාන ලබා දීම සුදුසුයි කියන එකයි අපේ මතය වුණේ. අද සමාජය ගත්තහම මේ සම්මාන නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් දෙනවා. අපි දැකලා තියෙන ඕන තරම් ඒ සම්මාන ගොඩක් අවස්ථාවලදී මුදලට විකිණෙනවා. අන්නේ දේ නිසා මේ සම්මාන ලබා දීම කියන එක හැල්ලුවටපත් වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. මේ සංවිධාන දෙක අධ්‍යක්ෂකවරු උපදේශක මණ්ඩලයේ අපි තීරණයක් ගත්තා. කිසිම අවස්ථාවක අපගින් දෙන්නා වූ මේ සම්මානය ගෞරවය මිස විකිණීමට නොවේ කියන එක. ඒ නිසායි ගෞරවය ලබා දීමයි අපි මේ කරන්නේ. කවුරු හරි හරි දෙයක් කරලා තියෙනවා නම් අගේ තියෙන දෙයක් කරලා තියෙනවා. ඒක කියන්න පුළුවන්. අපිට තවත් ඒ කාර්ය දිරිමත් කිරීමේ හැකියාව තියෙනවා. දේශපාලඥයෝ හැටියට මම හිතන්නේ අපිත් පුරුදු වෙන්නට අවශ්‍යයි. යම් කිසි කාර්යභාරයක් නොකිරීමෝ වැරද්දක් සිද්ධ වෙනවා. අකාර්යක්ෂම ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා වගේම කාර්යක්ෂම ඒ වැඩේ අගෙයින ඒ වැඩේ හොඳන මගේ හිතේ රාජ්‍ය මට්ටමෙන් එවැනි අගෙයීම් අපි කළ යුතුයි කියන පාඩම අද දිනේ උවාසලාගේ වැඩසටහනෙන් මට ලැබුණා කියන කාරණේ තාම පැහැදිලිව මතක් කරන්නට අවශ්‍යයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.